නොයුව කෝස් මේ වීඩියෝ සීරිස් එකේ අරමුණ තමයි ස්ලියේට් එච්.එන්.ඩී. පාඨමාලා හදාරන අයට පාඨමාලාව කරගෙන ඉස්සරහට යද්දී විවිධ අවස්ථාවල වැදගත් වෙන විවිධ කරුණු ගැන අවබෝධයක් ලබා දෙන එක. ඉතින් මේ සීරිස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේ අරගෙන ඉන්නේ. ඇත්තටම කිව්වොත් මෙන්න මෙතනින් තමයි අපි හරියටම වැඩේ පටන් ගන්නෙ. මොකද මුල් වීඩියෝ දෙක ගත්තාම මම ඒකෙදි කතා කරේ පළවෙනි වීඩියෝ එකේදී ස්ලියේට් එච්.එන්.ඩී. ATI ගැන යම් හැඳින්වීමක් කරපු එක සහ දෙවනි වීඩියෝ එකේදී ෆුල් ටයිම් සහ පාර්ට් ටයිම් කෝසස් කම්පයා කිරීමක් තමයි කරේ. ඉතින් ඒ කරුණු ගොඩක් අපි දන්න දේවල්. ඉතින් මම ඒක මේකට ඇතුළත් කරේ මේ සීරීස් එක කම්ප්ලීට් වෙන්න ඕන නිසා සහ යම් කිසි විදිහක ප්‍රවේශයක් ගන්න ඕන නිසා. ඉතින් මෙතෙන්දී මේ වීඩියෝ එකේ තුන්වෙනි එකේ ඉඳලා ඉස්සරහට අපි කතා කරමු. අපි ස්ලියේට් එච්.එන්.ඩී. පාඨමාලාව පටන් ගත්තාම ඒ පාඨමාලාව අවසානය දක්වා අපි දැනගෙන ඉන්න ඕන විවිධ වැදගත් කරුණු ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇකඩමිකය කියන්නේ මොකද්ද, සෙමෙස්ටර් කියන්නේ මොකද්ද සහ කෝස් ඩියුරේෂන් එක, එහෙම නැත්නම් අපේ පාඨමාලා කාලයත් එක්ක ඒකේ තියෙන සම්බන්ධය මොකද්ද කියන එක. ඉතින් අපි මුලින්ම බලමු එහෙමනම් ඇකඩමිකය කියන්නේ මොකද්ද කියන එක. ඉතින් ඇකඩමිකය එකක් කිව්වහම, දැන් සාමාන්‍ය ඊය එකක් කිව්වහම අපිට යම් අවබෝධයක් එනවා. ඒක අවුරුද්දක කාලයක් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ජනවාරි පළවෙනි දින පටන්ගෙන දෙසැම්බර් 31 දක්වා. උදාහරණයක් විදිහට මේ 2024 අවුරුද්ද 2024 ජනවාරි පළවෙනි දින ඉඳලා 2024 ජනවාරි දෙසැම්බර් 31 දක්වා මෙන්න මේ කාලය. එතකොට දැන් අපි එකේ සැප්තැම්බර් මාසේ දක්වා ඇවිල්ලා ඉන්නේ. එතකොට ඇකඩමිකය විදිහට ගත්තොත් ස්ලියෙට් එකේ 2023 ඇකඩමිකය එක තමයි පටන්ගෙන තියෙන්නේ. එතන පොඩි වෙනසක් තියෙනවා. හරි, දැන් ඊය එක කිව්වොත් ජනවාරි පළවෙනි ඉඳලා දෙසැම්බර් 31 සාමාන්‍ය භාවිතයේ තිබුණට ඇත්තටම අවුරුද්දක කාලයක් කියන්නේ එහෙමම නෙවෙයිනේ. ඒක ඕනම දවසක ඉඳන් අවුරුද්දක කාලේ යන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මොනවා හරි දෙයක කාගේ හරි සේවා කාලය, එයා මුලින්ම වැඩ ආරම්භ කරපු දවස ඉඳන් තමයි බලන්නේ. එතකොට අපි ගිනුම් වර්ෂය ගැන දන්නවා. ඒක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අප්‍රේල් පළවෙනි දින ඉඳලා ඊළඟ අවුරුද්දේ මාර්තු 31 දක්වා යන්නේ. සරලවම ගත්තොත් අපි කාගේ හරි වයස ගැන කතා කරද්දි එයාගේ ජීවිත කාලේ අවුරුද්ද කියන්නේ කොහොමද, උපන්දිනේ ඉඳලා ඊළඟ උපන්දිනේ දක්වා. ඉතින් අන්න එහෙම වාර්ෂික කාලය ඕනම දවසකින් පටන්ගෙන ඊළඟ අවුරුද්ද වෙනකන්, ඊළඟ අවුරුද්දේ අදාළ දිනේ වෙනකන් යන්න පුළුවන්. හැබැයි ඇකඩමික් ඉය කියන්නේ ටිකක් ඒ වගේ එකක්. පොඩි වෙනසක් තියෙනවා. අර කලින් කිව්ව ඔක්කොම දවස් 365ක හෝ 366ක කාලයක් තමයි අඩංගු වෙන්නේ. හැබැයි ඇකඩමික් ඉය එකට නිශ්චිතව මෙන්න මේ දවසේ පටන් ගන්නවා, මේ දවසේ අවසන් වෙනවා කියන එක අපිට කියන්න බෑ. දල වශයෙන් අවුරුද්දක කාලයක් කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ගත්තොත් ඇකඩමික් ඉය එක කියන්නේ පාඨමාලාවේ අඩංගු එක අවුරුද්දක වැඩ කටයුතු කරන්න අපිට ගත වෙන කාලය. මේක හරියටම අවුරුද්දක් නෙමෙයි, සුළු වශයෙන් අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට 2023 ඇකඩමික් ඉය එක පටන් ගත්තේ 2024 අගෝස්තු 19 තමයි මුලින්ම ආරම්භ වුණේ. ඉතින් ඒක ඊළඟ අවුරුද්දේ අගෝස්තු 19 වෙද්දිම ඉවර වෙයිද කොහොමද කියන එක ගැන අපිට දැනට කියන්න බෑ. ඔන්නෝකයි සරලම අදහස. ඉතින් ඇකඩමික් ඉය එක ගත්තාම ඇකඩමික් ඉය එකේ තියෙනවා සෙමෙස්ටර්ස්. ඒ කියන්නේ සෙමෙස්ටර් 1 and 2 කියලා දෙකකට බෙදෙනවා ඇකඩමික් ඉය එකක්. ඒක හරියටම ගත්තොත් ඇකඩමික් ඉය කියන්නේ අධ්‍යයන වර්ෂය, සෙමෙස්ටර් එක කියන්නේ අධ්‍යයන වාරයක්. ඉතින් සිංහලෙන් ගත්තොත් අධ්‍යයන වාරය කියන්න පුළුවන්, නැත්නම් සමාසිකය කියලත් කියනවා. ඉතින් කොහොම හරි එක ඇකඩමික් ඉය එකකට සෙමෙස්ටර්ස් දෙකක් තියෙනවා. ඉතින් ඉය එක අවුරුද්ද දල වශයෙන් මාස 12යි, සෙමෙස්ටර් එක එතකොට දල වශයෙන් මාස 6යි. ඉතින් මාස 6 කොටස් දෙකකට මෙන්න මේ විදිහට තමයි මේ ඉය එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අධ්‍යයන වාර දෙකක් තියෙනවා අවුරුද්දකට. ඉතින් අපි උදාහරණයක් විදිහට මේ 2023 ඇකඩමික් ඉය එක දැනට යන 2023 අධ්‍යයන වර්ෂය ගත්තොත් මේ 2023 තියෙන සෙමෙස්ටර් දෙක අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොකද, 2023 ෆස්ට් සෙමෙස්ටර් සහ සෙකන්ඩ් සෙමෙස්ටර් විදියට. එහෙම නැත්නම් 2023 පළමු සමාසිකය, දෙවන සමාසිකය හෝ පළමු අධ්‍යයන වාරය, දෙවන අධ්‍යයන වාරය, ඔය විදියට අපිට කියන්න පුළුවන්.
ඕක තමයි සාමාන්‍ය සැකැස්ම. ඉතින් මේ කාලය ගත්තහම මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේ තියෙන 2023 දැනට යන අවුරුද්ද, සෙමෙස්ටර් 1 කියන්නේ අපි දැනට ඉන්නේ පළවෙනි සෙමෙස්ටර් එකේ, එහෙම නැත්නම් පළවෙනි වාරයේ දෙවෙනි සෙමෙස්ටර් එක ඉස්සරහට එන්න තියෙන්නේ. ඉතින් මේ කාලය ගත්තොත් අපි දන්නවා අලුතෙන් ආපු 2023 බැච් එක ෆස්ට් ඉයර් එකේ තමන්ගේ පළමු වසර තමයි ආරම්භ කරේ. පළමු වසරේ. එතකොට ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් සහ ඊළඟ සෙම් එකේදී ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් විදියට තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. එතකොට 2022 බැච් එක ගත්තොත් 2022 ඒගොල්ලෝ හිටියා ෆස්ට් ඉයර් එකේදී, දැන් 2023 ඒගොල්ලෝ සෙකන්ඩ් ඉයර් වුණා. ඉතින් සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක සහ සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ තමයි ඒගොල්ලෝ මේ අවුරුද්දේදී ඉන්නේ. ඉතින් මම මේ 2022 2023 කියලා කියන්නේ ඇකඩමික් ඉයර්ස් වලින්, සාමාන්‍ය අවුරුදු වලින් නෙමෙයි. මොකද සාමාන්‍ය අවුරුදු වලින් ගත්තොත් දැන් 2024නේ. හරි. එතකොට ඊටත් කලින් 2021 බැච් එක ගත්තොත් 21ේදී ෆස්ට් ඉයර්, 22ේදී සෙකන්ඩ් ඉයර්, දැන් 23ේදී තර්ඩ් ඉයර් එකේ. ඒගොල්ලෝ තමන්ගේ තුන්වෙනි වසරට ගිහිල්ලා තර්ඩ් ඉයර් එක පටන් ගත්තා. සහ මේ අවුරුද්ද ඇතුළත ඒගොල්ලෝ තර්ඩ් ඉයර් එකේ තමයි ඉන්නේ. ඊළඟට 2020 බැච් එක ගත්තොත් 2020ේදී ෆස්ට් ඉයර්, 21ේ සෙකන්ඩ් ඉයර්, 22ේ තර්ඩ් ඉයර් සහ දැන් 23ේදී ෆෝර්ත් ඉයර් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දැන් ෆෝර්ත් ඉයර් එක පටන් ගත්තා. මේ අවුරුද්ද ඇතුළත ඒගොල්ලෝ ෆෝර්ත් ඉයර් එකේ වැඩ කටයුතු ටික කරනවා. ඉතින් ස්ලීට් එකේ ගත්තොත් උපරිම වශයෙන් ඔන්නඔහම ෆෝර්ත් ඉයර් එකක්, එහෙම නැත්නම් වසර 4ක් දක්වා තමයි මේ පාඨමාලා කාලයක් ඉස්සරහට යන්නේ. ඉතින් ඔන්නෝක තමයි දල වශයෙන් මේකේ අදහස. ඉතින් මේකම මට තව විදියකට කියන්න පුළුවන්. මෙන්න මෙහෙම මම ගත්තා ආරම්භක, දැන් මේ අවුරුද්ද සහ ආසන්න පසුගිය අවුරුදු 3ක්, ඇකඩමික් ඉයර්ස් 3ක්, සෙමෙස්ටර් 2 ගානේ මේ හැම එකකම තියෙනවා. උදාහරණයක් විදිහට 2023ට මේ අවුරුද්දට සෙමෙස්ටර් 1 2 කියලා තියෙන වගේම කලින් අවුරුද්දෙත් 1 2 තිබුණා. ඉතින් දැනට අපි ඉන්නේ 2023 ෆස්ට් සෙමෙස්ටර් එකේ. ඉතින් බැච් කීපයක් ගත්තොත් ඒ බැච් කීපය මෙන්න මේ විදියට පෙන්වන්න පුළුවන්. ඒගොල්ලෝ හිටපු විදිය. දැන් උදාහරණයක් විදියට ගත්තාම 2023. ඒගොල්ලෝ 2023 ෆස්ට් ඉයර් එකේ ඉන්නවා අදාළ සෙමෙස්ටර් දෙකේදී. 2022 බැච් එක 22ේ ෆස්ට් ඉයර්, 23ේ සෙකන්ඩ් ඉයර්. 21 බැච් එක 21ේ ෆස්ට් ඉයර්, 22 සෙකන්ඩ් ඉයර්, 23 තර්ඩ් ඉයර්. 2020 බැච් එක 20, 21, 22, 23 කියන අවුරුදුවල ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ්, ෆෝර්ත් කියලා ඉයර්ස් වල හිටියා. එතකොට 2019 බැච් එක ගත්තොත් ඒගොල්ලෝ ෆස්ට් ඉයර් හිටියේ 2019. එතකොට ඒක මම මෙතන ගත්තු පරාසෙ නැහැ. එතකොට සෙකන්ඩ් ඉයර් ඉඳලා ෆෝර්ත් ඉයර් දක්වා කාලය මෙතන තියෙනවා 20, 21, 22. ඉතින් ඔන්න ඔය විදියට අපිට පෙන්වන්න පුළුවන් ඒගොල්ලෝ ගත කරන කාලය. ඉතින් එහෙම ගත්තොත් 2019 බැච් එක මේ වෙද්දි අයින් වෙලා තියෙන්නේ. මොකද අවුරුදු 4 අවසානයි 2022. ඉතින් ඒ විදියටම එක අවුරුද්දක් ගත්තොත් ඒකේ එහෙමනම් year 4ක්, first year, second year, third year, fourth year කියලා ඉන්නවා. මේ විදියට අපිට ඒක බලන්න පුළුවන්. මේ 2023 ගත්තොත් බලන්න 23 බැච් එක තමයි first year ඉන්නේ, යට ඉඳල උඩට 2020 තමයි fourth year ඉන්නේ. ඉතින් ඒ විදියට ගන්න පුළුවන්. කලින් අවුරුද්ද ගත්තොත් 2022 ත් ඒ වගේ තමයි. 2022 බැච් එක ෆස්ට් ඉයර් හිටියා, 19 බැච් එක ෆෝර්ත් ඉයර්. ඊට කලින් 2021 ගත්තොත් මොකද වෙන්නේ? 21 බැච් එක ෆස්ට් ඉයර්, දැන් මෙතන පෙන්නන්නේ 19 බැච් එක තර්ඩ් ඉයර් දක්වා ටික. මෙතන මම පෙන්නලා නැති 18 බැච් එක තමයි එතකොට ෆෝර්ත් ඉයර් හිටියේ. සහ 2020 කාලේ ගත්තොත් මොකද වෙන්නේ? 2020ේදී 2020 බැච් එක ෆස්ට් ඉයර්, 19 සෙකන්ඩ් ඉයර්, එතකොට මෙතන පෙන්නලා නැති 18 තර්ඩ් ඉයර් සහ 2017 බැච් එක ෆෝර්ත් ඉයර් විදියට හිටියා. ඉතින් හැම අවුරුද්දකම බැච් 4ක් ඉන්නවා. එතකොට ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර්. එතකොට ඒගොල්ලොන්ගේ කාල පරාස යන්නේ ඔන්න ඔය විදියට. ඉතින් මෙන්න මේ අවුරුදු 4 මම මෙහෙම ගන්නවා. ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් මේ හැම අවුරුද්දකම සෙමෙස්ටර් 2 ගානේ තියෙනවා. හැබැයි මේ ඔක්කොම හැම පාඨමාලාවටම අදාළ නැහැ. ඉතින් එහෙම ගත්තොත් මෙන්න මේ විදියට අපිට ඕක කියන්න පුළුවන්. HND, IT, English, PM, Food Technology, QS, BA, BF.
ඔන්න ඔය පාඨමාල අවුරුදු දෙකහමාරේවා. දෙකහමාරයි කියලා කියන්නේ සෙමෙස්ටර් පහක්. ඒ කියන්නේ ඒගොල්ලෝ 3rd year first semester එකක් වෙනකන් තමයි ඉන්නේ. 3rd year second semester එකක් නැහැ. එතකොට පොද්ුවේ ගත්තොත් අඩුම කාලේ තියෙන්නේ ස්ලීට් කෝස් වල අවුරුදු දෙකහමාරි කෝස්, උපරිම හතරි කෝස්. ඉතින් මේක තමයි වෙන්නේ. ඊට පස්සේ අවුරුදු තුනේ කෝස් ගත්තොත් මොකද වෙන්නේ? ඇග්‍රිකල්චර් මැනේජ්මන්ට් THM. ඔය කෝස් තුන අවුරුදු තුනේ කෝස් විදියට එතකොට සෙමෙස්ටර් 6ක් තියෙනවා කියන්නේ. ඊළඟට ඉංජිනේරින් කෝස් ටික අවුරුදු 3හමාරේවා. ඒ කියන්නේ සෙමෙස්ටර් 7ක් සහ අවුරුදු 4ක කෝස් එකක් විදියට HNDA තියෙනවා. එතකොට සෙමෙස්ටර් 8ක්. ඉතින් ඔන්න ඔය විදියට තමයි කෝස් ඩියුරේෂන් එකයි මේ සෙමෙස්ටර් සහ ඇකඩමික් ඊය අතර සම්බන්ධය හැදෙන්නේ. ඒ කියන්නේ යම් කිසි ඇකඩමික් ඊ එකක් ගත්තොත් ඒ ඇකඩමික් ඊ එක ඇතුලේ ඕනම බැච් එකක් තමන්ට නියමිත ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, 3rd ඉයර් හෝ 4th ඉයර් කියන ඒකේ ඉන්නවා. ඊට අදාළ වැඩ කටයුතු කරනවා. ඉතින් මේ ෆස්ට් ඉයර් සහ සෙකන්ඩ් ඉයර් කියන ඒවා ඕනම කෝස් එකකට පොදුයි. ඊට අමතරව 3rd ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකත් හැම කෝස් එකකටම තියෙනවා. නමුත් 3rd ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකක්, 4th ඉයර් ෆස්ට් සෙමෙස්ටර් සහ 4th ඉයර් සෙකන්ඩ් කියන ඒවා ඒ අදාළ කෝස් අනුව තමයි තීරණය වෙන්නේ. එහෙමනම් දැන් මේ සෙමෙස්ටර් එකක්, ඇකඩමික් ඊ එකක් සහ මේ ඒවයි අපේ කෝස් ඩියුරේෂන් එකට තියෙන සම්බන්ධය ගැන අවබෝධයක් ලැබෙන්න ඇති. හැබැයි මේ හැම තැනකදී මම කිව්ව දේ තමයි මේ ඇකඩමික් ඊ කියන එකට හරියටම මාස 12ක් කියන්න බෑ. ඒ වගේම සෙමෙස්ටර් කියන එක හරියට මාස 6ක් කියන්න බෑ. මේව ආසන්නව කියලා තමයි කිව්වේ. එතකොට එහෙමනම් ඇයි ඒ විදිහට සෙමෙස්ටර් වල කාලය හරියටම කියන්න බැරි? වෙනස් වෙන්න බලපාන හේතු මොනවද? ඒවා අපේ කෝස් එකට බලපානේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකදී අපි කතා කරමු. අපි එහෙමනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු.